දැන් අපිට හමු වුණා ලේඛනයක්. මේ ලේඛනයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේදී කළ දිවුරුම් පත්‍රය සඳහන් වෙලා තියෙනවා. එතුමා ඒ කියනවා මම මීට පෙර රටවැසියෙකු පුරවැසියෙක් වශයෙන් කුමනෝ විදේශීය රාජාධිපතියෙකු රාජ්‍ය පාලකයෙකු රාජ්‍යයක් හෝ ස්වෛරී රාජ්‍යයක් කෙරෙහි දැරූ සියලු පක්ෂපාතිකම් හා විශ්වාසවන්තකම් ඒකාන්ත වශයෙන් හා සා මුලින් අතහැර දමනු ලැබේ. මේකයි දියුරුම. ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා එතුමාගේ මව් රට හැටියට ඊට පෙර සැලකු 2019ට පෙර මේ රටේ පුරවැසියෙක් වශයෙන් කටයුතු කළත් මේ දියුරුමෙන් පසු එතුමා මේ රට පිළිබඳව තිබිච්ච මව ප්‍රේමය මාතෘත්වය ශ්‍රී ලාංකික භාවය ප්‍රතික්ෂේප කරලා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ලබාගෙන තිබෙන්නේ. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ තියෙන සියලුම අයිතිවාසිකම් එතුමා නැති කරන ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට හා නීතියට පක්ෂපාතී වන අතරම ආරක්ෂා කරමි. එසේම ඒ කෙරෙහි විශ්වාසය අවනත භාවයේ දරමි. නීති ප්‍රකාරව එක්සත් ජනපදයේ වෙනුවෙන් ආයුධ දරමි. මේව ඇත්ත වශයෙන්ම අන්තිම නරක දිවුරුම් ප්‍රකාශයක්. මේක අන්තිමට කියන්නේ මොකද්ද? එබැවින් දෙව් පියාණෙනි මට උපකාර කළ මැනව යාඥා කරන දෙවියන් මේ කිවිසුම් පත්‍රයේ පිටපත. ඒ අනුව ඔහුට කිසිම ඓතිහාසිකමක් නැහැ ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වුණේ. ඊටත් වැඩි වහනක දෙයක් මේකේ තියෙනවා. ඔහු බෞද්ධයෙක් උප්පන්තින්. අපි දන්නවා ඒක. අපි ඒක පිළිගන්නවා. නමුත් මේ දිවුරුමේ අවසානයේදී කියන්නේ දෙවියන් වහන්සේ වැළඳගත් බව. එබැවින් දෙව්පියාණෙනි මට උපකාර කළ මැනව. ඇයි ලංකාවේ මේ රජ වෙන්නද? ජනාධිපති වෙන්නද? මේ රටේ බෞද්ධ ජනතාව සිංහල ජනතාව මේවා දන්නේ නැහැ. හංගල ගහලා තියෙන්නේ. ඒ නිසා මේක ජනතාවට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා ගහන හැම ඡන්දයක්ම මේ රට විනාශ කරන්න, මේ රට ඇමරිකාවට දෙන්න, මේ රට ඇමරිකාවේ යටත් විජිතයක් කරන්න ගහන ඡන්දයක් කියලා හිතා ගන්න.